අයිබෝන් කියලා පිළිගන්නවා අදත් SSS YouTube channel එකට අද අපි කතා කරන්න යන්නේ කොහොමද අපේ internet speed එක දෙගුණයක් විතර කොහොමද speed කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒ වගේම තමයි අපි මෙන්න මේ විදිහට අපි විවිධ packages use කරනවා YouTube package එක ඒ වගේම WhatsApp packages ඒ වගේම Facebook packages. ඉතින් මේ හරහා අපි YouTube එකෙන් video එකක් බලනකොට මේවා වල අපිට ගොඩක්ම quality එක limit කරලා තියෙන්නේ. ඉතින් අද අපි මේ video එකෙන් කතා කරනවා මෙන්න මේ විදිහට කොහොමද YouTube video එකක් full HD 1080p හරහා වගේ ගොඩක්ම quality එක වැඩි විදිහට බලන්නේ කොහොමද කියලා. ඉතින් අපි video එකට කියලා කතා කරමු. කොහොමද මෙන්න මේ application එක install කරන්නේ කොහොමද download කරන්නේ සහ මොකද්ද මේ application එක සහ මේ application එක හරහා කොහොමද වැඩ කරන්නේ ගැන අපි video එකට කියලා කතා කරමු. ඉතින් video එකට යන්න කලින් ඔයා තාමත් SSL සඳස් YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහළ තියෙන අපට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell notification icon එක click කරලා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අද video එකට. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මුලින්ම අපේ ඉන්ටර්නෙට් එක යන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන වට පුළුවන් 1.1 කියලා මෙන්න මේ විදිහට එක ඉලක්කම් 4ක් එක ඒ වගේම ඩොට් එක ටයිප් කරන්න. ඊට පස්සේ මේ විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න. එහෙම නැත්නම් වට පුළුවන් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එක පාවිච්චි කරලා වට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට පහසුවෙන් එන්න. ඉතින් මෙන්න මේ විදිහට කිසිම search result එකක් නැතුව අපිට මේ විදිහට වෙබ්සයිට් එකට එන්න පුළුවන් මේ විදිහට search කරාට පස්සේ. ඉතින් මෙතනදී වට මෙන්න මේ cloud flare කියන එක click කරලා වට පුළුවන් මේක ගැන දේවල් දැනගන්න මෙන්න මෙතන click කරලා. ඉතින් ඒ වගේම මෙන්න මෙතන වට බලා ගන්න පුළුවන් 1.1 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන app store, google play store, google play store ඊට පස්සේ වගේම macOS, windows, linux මේ වගේ දේවල් වලට මේක download කරගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම website එකේ පහළට එනකොට වට මේක ගැන තවත් විස්තර දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම website එකේ තවත් පහළ ගොඩක් විස්තර වට බලා ගන්න පුළුවන්. ඉතින් වට පුළුවන් මේ website එකේ පහළට ගිහිල්ලා මේ ටික මේ ටික කියව ගන්න. ඉතින් වට මුලින්ම පුළුවන් මෙන්න මේ විදිහට windows introduction, windows installation introduction කියන එක උඩ click කරලා මේක install කරනකොට මොන වගේ විදිහටද තියෙන්නේ කියලා දැනගන්න වගේ දේවල් මේ හරහා මෙතනින් දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඔයාට දැන් කරන්න තියෙන්නේ ඔයාගේ PC එකෙන් මේක download කරගන්න මෙන්න මේ windows කියන button එක click කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපෙන් save කරන්නේ කොහෙටද කියලා අහනවා. මම මේක මේ විදිහට save කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා දැන් අපේ PC එකට මෙන්න මේ cloud flare වෝ කියන application එක download වෙන්න පටන් ගන්නවා. ඉතින් මම දැනට මම මේක download කරන් තියෙන නිසා මම නම් ආයේ මේක download කරන්න යන්නේ නැහැ. මම මේක මේ විදිහට cancel කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අපේ download කරගත්ත location එකට යන්න. අපිට location එකට ගිහිල්ලා පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ setup එක double click කරලා open කරගන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට prepare to install කියලා මෙන්න මේ විදිහට load වෙනවා. load වුණාට පස්සේ මේ විදිහට cloud flare warp කියලා warp setup කියලා මෙන්න මේ විදිහට application එකක් open වෙනවාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට next click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් install කියන button එක click කරන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට මෙතනින් yes දීලා ඔයාලට පුළුවන් මේක ලේසියෙන්ම install කරගන්න. ඉතින් මේ වෙනකොට මගේ PC එක මේක install වෙනවා. ඉතින් මේ වෙනකොට මගේ PC එකට මෙන්න මේ application එක install වෙලා ඉවරයි. වට පුළුවන් මෙතන finish button එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතනින් මේක open වෙනවා. ඊට පස්සේ වට පුළුවන් මෙතනින් next click කරන්න. ඊට පස්සේ මෙතනින් accept click කරන්න පුළුවන්. ඊට පස්සේ වට පුළුවන් මෙතන මේ registration කියන එක උඩ මෙන්න මේ විදිහට tick කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේක ටිකක් වෙලා මේ විදිහට තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට දැන් අපි මෙන්න මේ විදිහට මම මේක auto registration එකක් වෙනවා. ඉතින් ඒක තමයි අතනදී උන්නේ අපි ටික් කරාට පස්සේ ඉතින් අපිට පුළුවන් දැන් මේ විදිහට මේ ටික් එක ක්ලික් කරලා අපේ මේ cloud flare warp කියන එක මේ විදිහට ටික් කරලා ඔන් කරගන්න. දැන් අපි බලමු කොහොමද අපි ඉන්ටර්නෙට් වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි කරලා මේ විදිහට මම YouTube application එක වලට ටෙස්ට් කරන්න වෙන්නන්න. ඉතින් මේ විදිහට ගියාට පස්සේ ඔයාලට පේනවා ගොඩක්ම ඉක්මනින් මේ විදිහට load වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ගොඩක්ම ඉක්මනින් අපේ thumbnails වගේ දේවලුත් ගොඩක් මිම්මට open වුණා. ඉතින් අපි දැන් වීඩියෝ එකක් ප්ලේ කරලා බලමු මොන වගේ විදිහටද ප්ලේ වෙන්නේ කියලා. ඉතින් මම මෙතනදී මෙන්න මේ sl.com YouTube channel එකේ අයියාගේ වීඩියෝ එක මෙන්න මේ විදිහට ප්ලේ කරනවා. ඉතින් මේ විදිහට මම ප්ලේ කරනවා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇඩ්වර්ටයිස්මන්ට් පවා ගොඩක්ම හොඳට ප්ලේ වෙනවා. ඉතින් දැන් මෙතනදී මම වීඩියෝ ක්වොලිටි එක දාලා තින්නේ 1080p. ඉතින් ඔයාලට පේනවා කිසිම ලැග් ගැන් නැතුව මේක ක්වොලිටි එක ඩ්‍රොප් නොවි. අපිට කලින් නම් බලාගෙන පුළුවන්නේ 144p වලින් තමයි මම කලින් පාවිච්චි කරේ. ඉතින් මට දැන් 1080p
හරහා ගොඩක්ම පහසුවෙන් මෙන්න මේ විදිහට 1080p දාලා ගොඩක්ම පහසුවෙන් මට වීඩියෝ ක්වොලිටි එක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම මෙතනදී මේක දැකපු මෙන්න මේ software එකේ දැකපු ගොඩක්ම හොඳ feature එකක්. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට මෙයාගේ comments ටික ඒ වගේම මේ පැත්තෙන් thumbnails ටික සහ ඒ වගේම channel logo එක කිසිම ප්‍රශ්නයක් නැතුව මේ විදිහට load වෙනවා මෙන්න මේ software එක හරහා. ඉතින් ඒ වගේම අපි කලින් බලද්දි මෙතන YouTube channel YouTube මෙතන LK කියලා වැල්ලා තිබ්බේ. ඉතින් මෙතනදී FR කියලා වැල්ලා තින්නේ. ඉතින් අපි channel logo එක උඩ click කරලා මෙන්න මේ විදිහට ගියොත් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ France කියලා. ඉතින් ඔයාගේ සමහර විට Singapore හෝ France වැල්ලා තියෙන පුළුවන් නැත්නම් වෙන රටක් වැල්ලා තියෙන පුළුවන්. ඉතින් ඒක සමහර ලාට වෙනස් වෙනවා. ඉතින් ඔයා ඒක දාගෙන බලන්න කොයි වගේ රටක් එයිද කියලා. ඉතින් රට ප්‍රශ්නයක් කරගන්න එපා. කිසිම අවුලක් නැහැ වට මේක හරහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ගොඩක් මුnder thumbnails වගේ දේවලුත් load වෙනවා. ඉතින් අපි දැන් බලමු මේ software එකෙන් මේ software එක off කර disconnect කරාට පස්සේ මොන වගේ විදිහටද මේක open වෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මේ YouTube app එක close කරගෙන මම මෙතනට යනවා. මම මෙතනට ගිහිල්ලා මෙන්න මේ විදිහට මම මෙතනට ගිහිල්ලා මෙන්න මේ විදිහට මේක open කරගන්නවා. ඉතින් මම මේක මේ විදිහට disconnect කරගන්නා. disconnect කරගෙන මම YouTube application එක open කරගන්නා. ඉතින් ඔයාලට පේනවා ගොඩක්ම slow වෙලා තමයි මේක open වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පේනවා කලින් වගේ speed load වෙන්නේ නැහැ. ඉතින් මේකේ ගොඩක්ම slow වෙලා තමයි open වෙන්නේ. ඉතින් ඔයාට තේරෙන්නේ නැති කොයි වගේ speed එකද අපි අරක connect කරාට පස්සේ මොන වගේ විදිහටද load වෙන්නේ කියලා. ඉතින් ඔයාලටම තේරෙන්නේ නැති කොන මොන වගේ speed එකකින් මේ විදිහට ඉස්සලා වැඩ කරාද කියලා. ඉතින් දැන් මම මේ විදිහට මේ software එකේ මට කියන්න බැරි වෙච්ච දෙයක් තමයි මෙන්න මේ විදිහට මේ software එක open කරාට පස්සේ ඔයාලට පේනවා මම මේක දැන් connect කරගන්නම්. ඊට පස්සේ මේ settings වලට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන 1.1 1.1 කියලා සදාන් කරලා තියෙනවා. ඒකම 1.1 1.1 warp කියලා සදාන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ 1.1 1.1 කියන එකෙන් සදාන් වෙන්නේ මේක ටික දැම්මොත් ඔයාගේ internet එක ඔයා පාවිච්චි කරන එක ඔයා පාවිච්චි කරන විදිහ මේක අනිත් කට්ටියට විකුණන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ 1.1 1.1 with warp කියන එක ටික එක දාලා තිබ්බොත් මේක කිසිසේත්ම අපි ඉන්ටර්නෙට් යනක ඉන්ටර්නෙට් යන්නේ මොන වගේ දේවල් වලටද මේ වගේ දේවල් අනිත් කට්ටියට බලා ගැනීමේ හැකියාවක් නැහැ. වගේම විකුණ ගැනීමේ හැකියාවකුත් නැහැ. ඉතින් මම නම් රෙකමන්ඩ් කරනවා මේක ටික් එක දාලා තියාගන්න. එතකොට වාගේ ඉන්ටර්නෙට් යනකොට ආරක්ෂාවත් ගොඩක්ම වැඩි. ඉතින් අද මම කතා කරේ මෙන්න මේ software එක පාවිච්චි කරලා කොහොමද ගොඩක්ම ඉන්ටර්නෙට් එක ස්පීඩ් කරගෙන ඉන්ටර්නෙට් යන්නේ කොහොමද කියලා. ඉතින් අද මට කතා කරන්න ඕනේ කොහොමද ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් ගොඩක්ම slow ඉන්ටර්නෙට් ස්පීඩ් යන්න මට ඕනේ ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක දෙගුණයක් විතර කොහොමද ස්පීඩ් කරගන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ඒ ගැන යම්කිසි අයිඩියා එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාගෙත් මෙන්න මේ විදිහට කරාට පස්සේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි වුණාද කියලා අනිවාර්යෙන් ඒ ගැන පහල කමියුනිකේෂන් එකේ කමෙන්ට් එකක් දායන්න. සහ ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට දැනන්න ෂෙයා කරන්න. මොකද ඒ යාළුවගෙත් ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක්ම ස්ලෝ නම් එයාටත් මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම යාළුවට දැනන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නැත්නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි වාතම්මත් ඉස්සෙල් සඳ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන ඔබට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell notification icon එක click කරලා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හැමනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.